දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විදිම් සෙනේ මහා මෙරක් වගේ ඔබ යමින් නතර ගුවන් තලේ මම සෙමින් සෙමින් එමින් නිසංසරේ සසර අතර මග සිටියෙන් ඔබ ලබන කුරුම හැම සතුවෙන් රළු සරෙන් පැමිණියද ඔබම වේ මට සැලසුම් මට සැලසුම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳින් සෙනේ මහා මෙරක් වගේ ඔබ යමින් නතර වූව ගුවන් තලේ මම සෙනේ සෙනේ එමින් නිසංසලේ සිංහල සිනමාවේ මේ බකවානුවේ වර්තමානයේ හඳුනාගත් හොඳම ලස්සනම වටිනාකමක් තියෙන ස්ක්‍රීන් වොයිස් එක. ඒක අයිතිකාරය බාචි. මොකද මම ඒක කියන්නේ අපේ පරම්පරාවේ නිසා. බාචි අයිබෝන්. 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 මේ දවස්වල කනට හුරු ගීතයක්, බොහොම ලස්සන ගීතයක්. මේ ගීතය මම හිතනවා දැන් නිරන්තරයෙන් ඔබට මාධ්‍ය ඔස්සේ අහන්න ලැබෙනවා. ඊට අමතරව ගරසර්ප කියන ජයන්ත චන්දසිරි මහත්මයාගේ අලුත්ම සිනමා නිර්මාණයේ මේ ගීතය බොහොම ලස්සනට අලුත් නළුවන් දෙදෙනෙක් නළුවෙක් සහ නිළියක් සම්බන්ධ කරගෙන ප්‍රචාරය වෙනවා. ඉතින් මේ ගීතය ගායනා කරන යුග ගීතයක් සමිතා සමගින් බාචි මේ ගීතය ගායනා කළේ. අයිබන් ප්‍රේදවතුනි තවත් සිකුරාදා දවසක් පැය දෙකකට වැඩි කාලයක් ඔබත් එක්ක ගත කරන බලාපොරොත්තු වෙන් අපි ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕනේ ගිය සතිය අපිට ඉතාලියේ මිලානෝ නගරයේ සිට ලැබුණු ප්‍රතිචාරවලට බෙහෙවින් ස්තුතියි. අපේ තුන්වන ජාත්‍යන්තර අත්දැකීම චැටන් මියුසික් අපි ඉතාලියේ සිටයි ඔබට ගෙන එන්නේ. ඉතාලියේ මිලානෝ නුවරට එක්රැස්ස ස්වාධි රූපాయని සේවය සමගත්තල් බැඳගත් ප්‍රේක්ෂක ඔබට අපේ ස්තුතිය. දැන් 21වනදා සඳහා සූදානම් වන්න 21වනදා සවස 3ට තමයි චැටන් මියුසික් ඉතාලියේ දෙවන වැඩසටහන අප පටිගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්ථානය රතුපල්ලියේ ශාලාව හවස 3 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. රෝමේට
අලුත් අත්දැකීමක් විශේෂයෙන් මේ මැදිරියක අපේ කරන කාර්යභාරය හා සමාන වූ කාර්යභාරයක් දැක බලා ගැනීමේ විරල වූ අවස්ථාව ඉතාලියේ රෝම නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික ඊට උදා වෙනවා මෙවර චැටන් මියුසික් ඉතාලි සංචාරය සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ සත්සර මියුසික් ඇකඩමි මිලානෝ ඔවුන් පිළිබඳවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔවුන්ගේ අනුග්‍රහකත්වය නොවන්නට ඉතාලි ගමන තව බොහෝ කල් ගත වන්නට තිබුණා. අපට දැන් මේ සහභාගීත්වය තහවුරු කර ගන්න තිබෙන අවසන් පැය කිහිපය මේ එළඹිලා තිබෙන්නේ. කතා කරන්න ඔබ ශ්‍රියානි පෙරේරා මහත්මියට ශ්‍රියානි පෙරේරා මහත්මිය සම්බන්ධ කරන්න පුළුවන් දුරකථන අංකය 02-39-320-623-2076. එහෙම නැත්නම් සුදත් රෝහණ මහත්මයට කතා කරන්න 02-39 327-89-64-323. අපිත් එක්ක මේ සංචාරය සඳහා එකතු වෙලා ඉන්නවා චලක චමුපති, දිලිනි ලක්මාලි තිරිමාන්න, ඒ වගේම දිනේෂ් සුබසිංහ, බුද්ධික රමුකල්ල, මේ ශිල්පීන් රෝමයටත් ඔබ වෙනුවෙන් රැගෙන එන්නට ස්වඳුරු රූපයන සේවයේ චැටන් මියුසික් අපේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. අදත් ශ්‍රී ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨයන් හා සම්බන්ධව කටයුතු කරන ගායක ගායිකාවන් වෘත්තිකයන් නළුවන් ඇතුළු කණ්ඩායමක් එක්ක තමයි අපි පැය දෙකක් ඔබත් එකතු වෙන්න මේ බලාපොරොත්තුෙන් සූදානම්ව සිටින්නේ. ඔබට අපේ අනුග්‍රාහකයන් ගැන මතක් කරන්නට ඕනේ. අදත් අපිත් එක්ක එකතුලා ඉන්නවා එන්චාන්ටර් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක් බොඩි ලෝෂන්, පර්ෆියුම්, ටැල්ක්, ඩියුට්‍රන් විදියට ඔබට ලබා ගන්න පුළුවන් කමක් තිබෙනවා. ප්‍රංශාභාෂයනුයි එන්චාන්ටර් නිෂ්පාදනය කොට තිබෙන්නේ. අපි අඳුරා ගනිමු අද සහභාගී වෙන අපේ ආරාධිත ශිල්පීන් මගේ පරම්පරාවටම නැකම් කියන අපේ කාලේ දක්ෂ ගායිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් මුතු තරංග අයිබුවන්. මේ අර ඉස්සෙල්ල මොකද ශ්‍රී කැලලක් කිව්වේ නමේ? සම්පූර්ණ නම මුතු තරංග ශ්‍රී නිලපුලි. මුතු තරංග ශ්‍රී නිලපුලි. පස්සට තව තියෙනවා. තවත් තියෙනවා. මුතුවා මම පාස්පෝර්ට් එකේ ලියන්නම් වෙන්නේ අවු නෝ. ඊට පස්සේ පළවෙනි ගීතය ගායනා කළේ බාචි අයිබුවන් නැවතත් ඔබට බාචි. අයිබුවන්. මේ දිනවල ස්වාධීන රූපాయనిසේ බොහොම සාර්ථක ටෙලි නිර්මාණයක් ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. සෙනසුරාදා සායිරදා රෑ 7:30ට පූරි සඳ එළියේ මායාවී අය පූරි අපි කැඳවනවා තේවිසුගුරුගේ මැදිරියට මේනකා පීරිස් අයබන් මේනකා අයබන් කොහොමද ප්‍රතිචාර පොඩි ප්‍රශ්නයක් කෙටි උත්තරයක් දෙන්න අපි ඊට පස්සේ දීර්ඝව කතා කරමු ගොඩක් හොඳයි ගොඩක් රයිට් ඊට පස්සේ පූරි නාට්‍යයේ තිර පිටපත ලියන එය අධ්‍යක්ෂණය කරන එකී විශාල කාර්යභාරය ඉටු කරන රනිල් අධ්‍යක්ෂවරයා පූරි නාට්‍යයේ අපි එකතු කරගන්නවා මේ රනිල් කුලසිංහ අයබන් රනිල් අයබන් සමහර වෙලාවට සහභාගී වෙන ශිල්පීන් අතේ පවා පණිවිඩය වෙනවා අනේ හිෂාන්ව මතක් කරන්න චැටන් මියුසික් කණ්ඩායම මතක් කරන්න කියලා අපේ රටේ සින ජේෂ්ඨතම සිනමා නිලයක් රංගන ශිල්පිනියක් අය පූරි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය මේනකා රනිල් සහ මම මේ දැන් සඳහන් කරන ජේෂ්ඨතම ශිල්පිනිය පූරි ගැන කතා කරන්න තමයි අපි එකතු කරගන්නේ 1966 අවුරුද්දේදී සිංහල සිනමාවට ලැබුණු බොහෝම අපූර්ව රූස්වපුවකට හිමිකම් කියපු නිලන්ත විජේසිංහ මහත්මිය අයබන් ඔබතුමිය අයබන් අයබන් තිබුණු ලොකුම ප්‍රශ්නේ මොකද්ද මම අහන්නේ මොනවාද කියන එකනේ ප්‍රශ්න මොනවාද කියන එක පස්සේ උත්තර දෙමු තවත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් මෙනිමල් ඇන්තනි මහත්මයා අයබන් ඔබතුමන්ට මගේ වම්මත පැත්තට එනවා මගේ වම්මත පැත්තේ ඉන්නේ අපි චැටන් මියුසික් පළවෙනි ජාත්‍යන්තර අත්දැකීම ඔබට ගෙනාවේ කටාර රාජ්‍ය සිට කටාර රාජ්‍යයේදී අපිට හමුණු බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් කිසිම දෙයක් කරන්න කියන්න බෑ වගේ හිටියට නේද අවසානයේ සියලු දෙනාම මේ මුළු මා ඔඩියන්ස් එකක්ම වසංගයට ගත්තා අය සජිනි සජිනි ප්‍රනාන්දු අයබුවන් අයබුවන් සජිනිටත් අර පළවෙනි දවසේ කටාරවල මේ වගේ ෆොටෝ වල වඩලා ඉන්නකොට එදත් කතා කරලා ඇහුවේ මොනවද අහන්නේ මං හරි බයයි ඉන්නේ කියලා මං දන්නේ මොකට බය විරන්ත වෙලා ඉන්නවද කියලා අපි සරල සාමාන්‍ය කතා බහක් කරන්න අපිට මේ හුරුපුරුදු කණ්ඩායමක් හමු වෙන නිසා අපි මේ හෙද සේවය හා සම්බන්ධ වුණු පුද්ගලයෙකුත් අද වැඩසටහනේ ආරාධිත එකතුවට සම්බන්ධ කරගන්න කල්පනා කරනවා කොළඹ ජාතික රෝහලේ 19 වෙනි වාට්ටුවේ මම දන්නේ ටෙලිවිෂන් එකක් තියෙනවද නැද්ද කියලා එමුණ උන්නම් අහල පහල වාට්ටුවල බලන්න මේ ලෙඩු සමහරලාවට එතන ඉන්න පුළුවන් එද කාර්ය මණ්ඩලයේ පවා ඉන්න පුළුවන් මොකද අද 19 වෙනි වාට්ටුවේ මේ ජේෂ්ඨ එද නිලධාරීතුමන් ජාතික රෝහලේ ධම්මික උදේ කුමාර මහත්මයා චැටන් මියුසික් වැඩසටහනට අවිල්ල ඉන්නේ අයබන් අයබන් අතන 19 ටීවී එකක් තියෙනවා ඊයා තියෙනවා මොන්නේ තියෙනවා ලෙඩු වට ෂේප් එකේ බලන්නේ උනට වෝඩ්රවුන් යනකොට සමහරවල් දොස්තර මහත්තයෝ ඇවිල්ලා බලනකොට අදාළ තරණ හොයියොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඈ මේ උදේ මහත්තය සින්දු කියනවා බලන් ඉන්නේ ඒක ප්‍රශ්නයක් නෑ අපි අද සජීව ලෙසින් ඔබට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙන්නේ නෑ නමුත් ඔබට කියන දේවල් අවශ්‍ය දේවල් අපි මේ සහභාගී වෙලා ඉන්න ශිල්පීන්ගෙන්
විමසලා ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු මේ සිමඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සප්පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස් ඩොලක් දිනේ තරුච්ච ඔක්ටපැඩ් සුජීව දිසානායක සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් උපාලි සන්නස්ගල වයලින් දිනේෂ් බෝගඩ විදුලි යෝගන් ශෂික අතපත්තු ප්‍රේතවතුනි පය දෙකක් අපිත් එක්ක ගත කරන්න ලෑස්ති වෙන්න මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music Thank you.
බොහොම ස්තුතියි සජිනී සජිනී ප්‍රනාන්දු ඔය මොකද මට ඉස්සෙල්ලා කිව්වේ මේ තව කියන්නේ ගීත හොඳට ගායනා කරා තවත් හොඳට ගායනා කරන්න තිබුණා මේනක නැටුණා මම එහෙම කිව්වේ නේද බලමු දැන් මනේ අපි ඉස්සරහට ගේන සලකල බලමු තාම පටන් ගත්තේ විතරයිනේ හොඳ හොඳ නාවා කියන්නේ නෑ මට ඒ ගායනා කර විලාසයෙන් මට තේරුණා ඔයාගේ නිකන් අතපය හසුරන විදිහෙන් තව කවුරු හරි නර්තනයට සහායයට ඔයාට හිටියනම් මිට වඩා සහන දුරක් මේක කරගෙන යන්න තිබුණා කියලා. රයිට් අපි පූරි ගැන කතා කරමු. එතකොට පූරි ගැන කතා කරනවා නම් මට සමා වෙන්න මම ඉස්සෙල්ලා කිව්වේ රෑ 7:30 7:30 දෙන ඩ්‍රාම එකත් බලන්න. එහෙමම ඒක කන්ටිනියු කරන්න රෑ 8ට තමයි පූරි පටන් ගන්න සෙනසුරාදා සහ ඉරිදා. මේ කතාව පටන් ගන්න සුදුසුම කෙනා රනිල්. මොකද හේතුව දැන් රනිල් නිරූපණ ශිල්පියෙක් රංගන ශිල්පියෙක් විදිහට අවිලා අධ්‍යක්ෂකවරයාගේ බාර දූර වගකීම මේ ඉටු කරමින් ඉන්නේ. එතකොට ඒ කාරණාව අපි ඊළඟට කතා කරමු. හැබැයි ඊට කලින් ඔබ තමයි මේ මේ පූරි නාට්‍යයේ තිරපිටපත් රචකයා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා නිර්මාණකරුවෙකුට ප්‍රබන්ධ කරන්න පුළුවන්, උපකල්පන කරන්න පුළුවන්. මනක්කල්පිත කතා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තිබෙනවා සමහර ලාවට මේ ඉතිහාසයේ යට ගියා වේ සුළුමුළු හොයාගෙන යනකොට සත්‍ය සිදුවීම් තිබෙනවා. සමහරලාට සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණකරුවා තමන්ට අවශ්‍ය විදියට යම් කතා නිර්මාණය කරගන්නවා. එතකොට පූරි සම්බන්ධයෙන් මොකක්ද නිදාන කතාව කොහොමද ඒ සංකල්පය පහළ වෙන්නේ පූරි මනකල්පිතයි කියන්නේ මගේ හිතේ මැවුණ චරිතයක් මගේ හිතේ මැවුණ කතාවක් පූරි කියලා කියන්නේ මම හිතන්නේ මම පූරි කියලා කියන්නේ මට ගොඩාක් මුමුණාව තියලා තිබ්බේ අර වර්තමානයේ ගොඩාක් වෙන්නේ එකම කතා තේමාවක් යටතේ වෙන්නේ එක කතා තේමාවක් යටතේ තමයි ඒ ඩ්‍රාමික මුළු මේ දුවන්නේ මට ලා තිබ්බේ ඒක වෙනස් චරිත ගොඩාක් එකතු කරලා කොහොමද ටෙලි ඩ්‍රාමාවක් ඇතුළත කරන්න කියලා මම අලුත් විදිහට මට අත්හැරැල්ලීමක් කළා මම දැන් ගොඩක් කාලයක මම හිතන මම ඔය පිටපත ලියලා අවුරුදු 5කට වගේ උඩදී මම ලිව්වේ ලියනකොට මම හදා ඇවිල්ලා මට අවස්ථාව ලැබුණා එක කරන්න කියලා ඊට පස්සේ මේක කිව්වාගේ මට මනකල්පිත මැවුණා මට මං හිතන්නේ කොහොමද කලාවේ පිටපතක් කියලා කියන්නේ මම නම් කොහොමත් පෞද්ගලිකව අකමැත්තක් තියෙනවා දෙයක් බේස් කරලා ලියන මම හිතන්නේ මනකල්පිත එතකොට අපිට කලාව මගේ ඇඟේ තියෙන කලාව මට එළියට දෙන්න පුළුවන් මගේ විශ්වාසය ඒක එතකොට පූරි දැන් මීට කලින් ස්වාධීන රූපాయనిස්සේ ඔබ අපිට මුණ ගැහුනේ මම ඉස්සෙල්ලා නමක මට සිතින් සේවර නාට්‍ය සිතින් සේවරෙන් පස්සේ තමයි අපිට පූරි නාට්‍යයෙන් සනසුරාදිද රැයටට මේනකා හම්බෙන්නේ මගේ පළවෙනි ප්‍රශ්නේ අර බූලි දෙක කොහෙද තියෙන්නේ අද තියනවද අද ගෙනා අන්න වැඩේ මනෝජයි ගෙනල්ලා නැහැ අර බූලි දෙක අරවා යා මෙයා ගාව තියනව නෑ ගෙනා ඒක දිහා හදා ගන්න වෙනවා මේ වෙනස් විදිහේ චරිතයක් ඔයාලට බාර දීලා තියෙන්නේ දැන් එකක් ඒ වතු ආශ්‍රිත ජීවිත අනිත් එක ඒ චරිතය ගලාගෙන යන ස්වභාවය මවුස නිහස නැති දරුවෙක් එතකොට අනිත් පැත්තෙන් මාට වගේ පොඩි ළමයෙක් මේ මේ මවුස නිහස නැතුව හැදෙන ළමයි ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රතිචාර එක්ක ඔබ දැන් මේ ඉටු කරමින් ඉන්න රංගන කාර්යය ගැන මොනවද හිතෙන්නේ මේනක? අය කොහොමත් සාමාන්‍යයෙන් පිටපතක් හම්බුනාම සහ වැඩක් කරනකොට දැනෙන දෙයක් ඒ කියන්නේ අපිට මේ වැඩේ කරනකොට අපිට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියන එක. නමුත් පූරි අතර ගණයේදී මට දැඩි විශ්වාසයක් තිබුණා පූරි කියන චරිතේ විතරක් නෙමෙයි පූරි කියන මුළු නාට්‍යෙම ප්‍රේක්ෂකව ඉතාමත්ම ඉක්මනින් ග්‍රහණයට ගනී කියලා. හේතුව මගේ මහත්තයා හස්බන්ඩ් රනිල් ලියපු නිසාවත් යාගේ සංකල්පයක් නිසාවත් නෙමෙයි අනිත් පිටපත් එක වැඩ කරලා තියෙනකොට ඒ පිටපතේ රස දැනුණා හන්දා. ඉතින් ඒ විදිහටම මං හිතන්නේ එකක් මං ඒ කියන්නේ ඒ පූරි වගේ චරිත ගොඩක් මේ සමාජෙ තියෙනවා මාට වගේ චරිත ගොඩක් මේ සමාජෙ තියෙනවා මං හිතන්නේ අපිට නැතුවම බැරි එකම සෙනෙහස එකම ආදරේ මං දකින්න උදේ මව් සෙනෙහස අම්මගේ ආදරේ ඒ ආදරේට සමගරන්න පුළුවන් ආදරේකුත් නැහැ සහ ඒ ආදරේට අපිට වචන වලින් නිම කරන්නත් බැහැ ඉතින් පූරි කියන්නේ ඒ ආදරේ නැතුව තාත්තත් එක්ක තනිවෙච්ච චරිතයක් තාත්තව බලාගන්න පූරි කියන්නේ අවුරුදු 24 ගෑනු ළමයා කසිප්පු පෙරන රස්සාවට පවා අඩිය තිබ්බා. ඒ තමන්ගේ තාත්ත වෙනුයි. ඉතින් අර මාට සමහරක් අයට දැනෙන්න පුළුවන් මොකද්ද මේ මාට? ඇයි මෙහෙම මාට පූරි වගේ කෙනෙක්ට මෙච්චර ආදරේ කරන්නේ? හොඳට දකින්නත් පුළුවන් නරකට දකින්නත් පුළුවන්. හැබැයි මාට හොයන්නේ යම්කිසි ආදරයක්. මම හිතන්නේ ඒ ආදරේ පූරි නාට්‍ය තව ටික දවසක් යනකොට දැනේ ඔහු හොයන ආදරේ මොකද්ද කියලා. මම හිතන්නේ
මේ වෙනකොට පුදුමාකාර ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙන පුරේ නාට්‍යයට මොකද වත්තේ ඉඳලා මම කොහොමද වලව්වට ගියේ ඇයි මම වලව්වට ගියේ වලව්වේ මොකද්ද හැංගිච්ච රහස කියන ඒ කුතුහලය හොයන්න මිනිස්සු මාර ආසාවෙන් ඉන්නවා මම හිතන්නේ මේ කුතුහලය ඉස්සරහට හම්බෙයි ඒ කුතුහලය තියෙන එක තමයි නාට්‍ය රසය තියෙන්නේ ඒ කියන්නේ කොටස් 20ක් ආපස්සට ගිහිල්ලා එච්ච දේවල් කතා කරනවා මිසක් මෙතනින් ඉස්සරහට වෙන දේවල් කතා කරන එක ඒතරම් සුදුසු නෑ මේ අපි ස්වයං වර්ණයක් දාගනිමු අපි මෙතනින් ඉස්සරහට වෙන දේවල් නිකන් පොඩි පොඩි ඉඟිදෙනවා මිසක් සම්පූර්ණ වශයෙන් අපිට කියන්න බෑ ඒ කුතුහලය ඔබ තියාගන්න සෙනසුරාදාරය සහ ඉරිදාරය අටට ස්වාධීන රූපයන් ඉස්සරහට එකතු වෙන්න මෙන්න අපි දැන් පූරි නාට්‍ය පොඩි කොටසක් බලනවා පොත දාන්න ලෑස්ති වෙන්න එපා. පූරිත් ගෙදරින් ගියා කියලා මට ආරංචි වුණේ අදවල්. පූරි තාම ගෙදර ආවේ නැහැ. රෑ වුණොත් මං එන්නේ නැහැ. මාතෝ. ඔය එක එක ගෙවල් වල නවතින්න එපා. සඳේලියේ මායාවි පූරි සෙනසුරාදාසා ඉරිදා රෑ අටට මේ ඔය කටාර් ගමන ගැන මම කිව්වනේ චැටන් මියුසික් පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ යනකොට අපිත් එක්ක ගියා අපේ ජේෂ්ඨ රංගන ශිල්පී රවින් රන්දෙනිය මහත්මයා. ඒ වෙලාවේ එතුමා කියපු දෙයක් තමයි මතකද ඒ ෆිල්ම් එක සිරිමැදුර නේ සිරිමැදුරද? අර මේ මෙහෙම බෙල්ලට මෙහෙම බටයක් දාලා සිරිමැදුර නේ. දැන් ඒක සාමාන්‍යයෙන් ඒ වගේ රංගනයක දැන් මෙතන මේ උගුරේ ආබා සොසන ආබාදයක් මෙතෙන්ට බටයක් දාලා තියෙන්නේ මේ විදිහට බෙල්ල තියාගෙන රංගනයේ යෙදෙනකොට ඒක කොච්චර ප්‍රායෝගිකව අමාරුද ඒක තාත්විකව කරන්න නම් ඒ අපහසුව ඒ වෙහෙසත් එක්කම තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ යම් කාලයක හම්බෙච්ච ජගත් චමිල ජගත්ට අර වච්චරවත් දැන් අර දත් සෙට් එක දාපු වෙලාවේ මේ ඒක කම්බි දාලා ඇතුලෙන් ගැට ගහලා ඒ දෙබස් කතා කරලා ඉවර වෙලා දවසේ වැඩ කටයුතු ඉවර කරනකොට මේ දත්තලින් ලේ එනවා. ඒ කියන්නේ එහෙම යම් කිසි වෙහසක් අපවීමක් කරනවා. ඔබතුමිය ඉන්නේ දැන් වීල් චෙයාර් එක රෝද පුටුවක. සාමාන්‍යයෙන් අතපය විසිරුවලා අසුරුවලා කටයුතු කරන්න තියෙන වෙලාවක රංගන ශිල්පියාට තමන්ගේ සීමාව හදාගන්න පිළුවන්. නමුත් රෝද පුටුවක ඉඳගෙන ඒ අවශ්‍ය දේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් මේ භූමිකාව තුල කරනකොට ඒක ලේසි පහසු නෑ කියන හැඟීමක් මට තියෙනවා. මේ ජේෂ්ඨත්වයේ පිළිතුරක් දෙන්න අපිට ඒක ලේසි වැඩක්ද අපහසු වැඩක්ද මොන වගේ අපහසුවකින්ද මේ චරිතය ඉදිරිපත් කළේ කියලා. ඇත්තම ශාන් මලි මං කියන්න ඕනේ මම මුලින්ම බොහෝමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ රනිල්ටයි රනිල්ගේ බිරිඳ ආදරවන්ත බිරිඳ මේනකා මාව මේ චරිතයට තෝරගත්තට. ওই ජනක සම්පත් ප්‍රොඩියුසර්. ඇත්තම මේ ගැන මට කියනකොට මම මීට කලින් කිසිම චරිතයක් මෙහෙම ගොළු චරිතයක් රෝදපුඩුවේ චරිතයක් කරලා නැහැ. මං ඇත්තටම හිතින් මවාගත්ත මම බොහොම ආසාවෙන් හිතේ මේ චරිතය කරන්න. ඉතින් මට හිතුණා මට හුඟක්ම මගේ ඉරියව් මුහුණෙන් අත්පය වලින් පෙන්වන්න බැරි ඉරියව් මට ගොළු වෙලා මගේ කිසිම හැලහොල්මනක් නැතුව වීල් චෙයාරයකට තද වෙලා අත්පය බැඳලා මට මේ ඉරියව් මට බොහොම දක්ෂකමින් කරන්න පුළුවන් කියලා. ඉතින් මං හිතනවා මං පූරි නාට්‍යයට ලොකු දායකත්වයක් දුන්නා මාව තෝරගත්තට. මේ වගේ මං හිතන විදිහට මම ගොඩාක් මං කියන තරමින් මං ගොඩාක් චරිත නිරූපණය කළා තියෙනවා. හැබැයි මේ චරිතේ මං හිතන විදිහට මං ඉතාමත්ම සතුටින් නිරූපණය කරපු චරිතයක්. මං හිතන විදිහට මගේ මේ ප්‍රේක්ෂකව මාව වැළඳ ගත්තා කියලා මේ චරිතේ. මේ සෙට් එකට ආවම අයි ස්ක්‍රිප්ට් එකේ වැඩිපුරම වචන ගන්න වචනේ ආදි අසනීප වෙලත් හිටියේ මම අසනීප වෙලත් හිටියා ඒත් ප්‍රශ්නයක් උන්නේ කතා කරන්නේ නැහැ නේ වොයිස් නැහැ වොයිස් නැහැ අපි සායන් දෙක එහෙම ආවේ
සමහරුන්ගේ ස්මාර්ට් ෆෝන් වල තියෙනවා තමන්ගේ පරණ ඡායාරූප එහෙම. ආ මේකේ තියෙන එක? ඔව්. මට 60 ගණන් වල පින්තූරයක් පුළුවන් නම් පොඩ්ඩක් හොයලා දෙන්න. අපි ඊළඟ විරාමයට ගිහින් එනකොට. ආ මේ අපි ඊළඟ තව පුරුගෙන කතා කරමු ගොඩක් දේවල් තියෙනවා. තුන්දෙනෙක් වෙන නිසා නාට්‍ය හා සම්බන්ධව ඊට පස්සේ අනිත් අයත් එක්කත් කතා කරමු. මොකද කියන්නේ? තරවටු කරනවද මට? ඇංගල දික් කළා. මේ තව ගීතේට සජිනි සජිනිට තියෙන සාමාන්‍යයෙන් වෙස්ටර්න් ඇක්සන්ට් එකක්. මොනහරි මේ කියන්නේ පාසල් මට්ටමෙන් හරි එතනින් එහාට ගායිකාවක් විදියට හරි ඉස්සෙල්ලා වෙස්ටර්න් බටහිර ගීත ගායනා කරපු ඒ හුරුවද එහෙම නැත්නම් ඊට වඩා එහා ගියපු මොනහරි මේ සංගීතමය වටපිටාවක් සජිනිගේ තියෙනවද මම ඇත්තට මියුසික් වලට ඒ කියන්නේ ආවේ බැන්දට පස්සේ ඒ හස්බන්ඩ් හන්දා නැත්නම් ඉතින් ඉස්කෝලේ ඊස්ටර්න් මියුසික් වෙස්ටර්න් මියුසික් දෙකම කරුවා ඊට අමතරව ඉතින් එහෙම ලොකු හැදෑරීමක් කරේ නැහැ මියුසික්. ඊට පස්සේ මේ කියන්නේ විවාහයෙන් පස්සේ ගායිකාවක් වුණාමවත් එහෙම හැදෑරීමක් කරේ නැහැ. නැහැ. පවුල් කොහේ හරි සම්බන්ධ කවුරු ඉන්නවද ගායක ගායිකාව? ජූඩි ඩි සිල්වා මගේ කසින්. කසින්. කවුද? කාගේ කවුද? මගේ තාත්තිගේ අයියාගේ දුව. ඒකේ දුව. රයිට්. කොහොමද සජිනී කසාදයක් කරගන්න මොන ගෑනු කෙනෙකුට හරියන්නේ දැන් පේන්නද මේ මේන කාලේම පූරි වගේ චරිතේ නේ? කනිල් මොකද කියන්නේ? අර වෙන්නේ තින මම පූරි දිනනකොට මේනකම දැකලා නැහැ. දැකලා නැහැ. දැන් එහෙම තිබුණාද ඔයාගේ අදහසක් තිබුණා දැන් ඒ කියන්නේ දැන් ඕනම කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් දැන් මොන හරි දෙයක් ලියන්න ගත්තම එනෝ ඔළුවට මේ කැරක්ටර් එක හරියනම මිනිස්සු අහවලා. මේ මේ දැන් අධ්‍යක්ෂ ෆීල්ඩ් එක වෙන හැටි දන්නා මොකක් හරි චරිතයක් අපම අපි ලංකා අපිට ගැලපෙන තුන් දෙනෙක් විතර තෝරා ගන්න. හැබැයි ඒක හැබැයි තුන් වෙනියට හිටියේ මේනක. එකටත් නැහැ. එකට මේකෙන් නම් තිබ්බා ඊට පස්සේ මදි ජම්මුණාට පස්සේ ඉතින් හැබැයි මේම ඉතින් මෙයාට චරිතයක් දෙන්න මම නෙමෙයි ඕන අධ්‍යක්ෂකවරේ බයි නම් මොකද සම්මානෙන්නේ නිලියක් ඉතින් ඒ හින්දා මම හිතන්නේ උපරිමෙන් ඉතින් එයා කළා බැනුම් තැහුවා නෑ නෑ ඒක ඒක මෙහෙමයි උපරිමෙන් කරා ඒක හරි මට තේරෙනවා මේ අධ්‍යක්ෂණය මොනතරම් අසීරු අපහසුද කියලා ගෙදර පවුල නිසා මොකක්වත් ඉතරිදන කියන්නත් බෑ ඕක කියලා ගෙදරින් පිට ගෙදර යන්නත් බෑ අහන්න නිලන්තයක් හතේ හිටියා ඉන්නවනේ මාත් එක ඒ කියන්නේ මං කියන්නේ අයි රනිල් ඩිරෙක්ෂන් කරනේදී හත්පසින් දනස් මං ඒත් මෙයාගෙන් අහනවා ඇයි ඔයාට පුටුවක් තියෙනවා ඇයි ඔය පුටු ඉන්නෙම නැහැ මං දැකලා තියෙන ගොඩක් අධ්‍යක්ෂකවරු එහෙම නෙමෙයි ගොඩක් එයාගේ පුටුවේ එයාගේ මොනිටර් එකත් එක්ක එයාගේ ගනුදෙනුව යන්නේ මෙයාගේ ගනුදෙනුව සම්පූර්ණ යන්නේ මේ ඉන්න කලාකරුවෝ රසත් එක්ක කැමරා යුනිට් එකත් එක්ක මෙයා ඉන්නේ අපි හැමෝම ඇවිල්ලා එයා ගයිඩ් කරනවා මගේ මේ මං ඇවිල්ලා මහා ලොකු කාලයක් නෑ ෆීල්ඩ් එකට අවුරුදු 8යි මේ අවුරුදු 8ත් හරි මගේ පූර්ණ නාට්‍යයත් හරි මං ඒ තරම් බැනුම් ඇහුවා කියන්නේ එයාට ඕනේ මං ඇස්පිල්ලම් ගහන තැන එයා කිව්වොත් මං එතන තමයි ඇස්පිල්ලම් ගහන්නේ සමහරට නිලන්ති අක්කා ගැන කීටස් අයියා වැඩ කළා දමිත අක්කා තමයි දමිත අක්කා කියලා කියන්නේ අපි සෑන පිළිගන්න උදේ ඇක්ටර් මේ නිලියක් දමිත අක්කා උනත් මාත් එක්ක සමහර ටෙක්ස් 10 විතර ගියා හැබැයි කවදාකවත් වචනයක් කිව්වේ නැහැ අර ඒකල් කිව්ව නැහැ මල්ලි මේ කියන දේ හරි අපි ගම්මු සූට් කවර පොයින්ට් එකක් තියනවා කියලා ආ නෝන මොන කරේ පොඩි දවස භෞගි දවස කියන්නේ එහෙම ලොකුට මං කරන්නේ නැහැ වැඩ දැන් කරන්න වැඩ නැහැ ලොකුට ඒ නිසා ඒ කියන්නේ මේ හොඳ දේවල් එනවා අඩුයි හොඳ ස්ක්‍රිප්ට් හම්බෙනවා අඩුයි අහස් කියලා හොඳ ස්ක්‍රිප්ට් එකක් හම්බුණා මාත් එක්ක මගේ නැන්දම්මට ඇඩ් කරන්නේ නිලන්ති අක්කා ඉතින් නැන්දම්මනේ ඉතින් ආදරණීය නැන්දම්මට නුවණි වලිමුනි බුද්ධිනි ගේ තමයි මේ කතාව ඉතින් ඒක ඉස්සරහට ඊට අමතරව ඉතින් ඉවෙන්ට්ස් වලට සහභාගී වෙනවා සංගීත සම්දර්ශන ටිකක ඒ පොඩ පොඩ සහභාගී වෙනවා රට තියෙන ෂෝ වලට යනවා එච්චරයි වාචි කොහමද මේ ගරසරප ඔය ගීතය ගායනා කරන්න ජයන්ත චන්දසි මහත්මයා ඔබව සම්බන්ධ කරන්නේ ඒක සංගීතඥයා හරහා අපුදයක්ද නැත්නම් කැලිම වාචිම
මේ ඕනේ කියලා වෙච්ච දෙයක් නෑ ඔය ගීත නිර්මාණය වෙන්නේ චින්තක සංගීත අධ්‍යක්ෂකවරයා ඔහුම මම එක්කගෙන වැඩ කරන කෙනෙක් එක අවස්ථාවක මම ස්ටුඩියෝ එකට ගිය ලාවක මෙහෙම සින්දුවක් තියෙනවා පොඩ්ඩක් ගයිඩ් එකක් පොඩ්ඩක් කියව ගන්න කියන්න පුළුවන්ද මේ කියලා ඉතින් මම කව ගයිඩ් නෑ මම ඉතින් කියලා දෙන්නම් මොකද වෙන මම හිතන්නේ මම දන්න විදිහ වෙන වෙන කෙනෙක් තමයි මේකට සිලෙක්ට් වෙලා හිටියේ ගීත ගාන කරන මම ගයිඩ් එක තමයි දාලා දුන්නේ ඊට පස්සේ ඒ වෙලාවේ අවුරුදු කීයකට කලින්ද නෑ මේ ළඟදී ඒක අවුරුද්දක් තමයි ඔව් පොඩි කාලයක් ඇතුළත ඊට පස්සේ මගේ මෙහෙම කවුද මේකට ගැළපෙන කටහඬ කියලා මේ ඩුවට් එකට මම කිව්වේ මේක අනිවාර්යයෙන්ම තව ඒවයි ගාන ශිල්පීන් ගොඩක් ශිල්පිනියන් ගොඩක් කතා කරනම් මං කව නැහැ මේකට හරියන්නේ එකම කටහඬ සම්පතගේ තියෙන්නේ කියලා ඒ රේන්ජ් එකේ ඒ ෆීල් එක දෙන්න පුළුවන් සම්පතට කියලා ඊට පස්සේ ගීතේ අනිත් කෙනා ගාන කරලා තිබ්බා ඒක හරි ගිහලා තිබුණ නැහැ පස්සේ ජයන්ත අයියා කතා කරලා කියලා තිබ්බ නැහැ බාචිගේ වොයිස් එක තමයි ඕනේ ඒකට මම හරි ආසයි ඇයි කටහඬ බොහොම ලස්සනයි මේ සින්දුර එයාගේ වොයිස් එකම දාගමු කියලා ඉතින් ඊට පස්සේ ආයෙ සිංකරේ නැහැ ඒ ගයිඩ් එක තමයි තියෙන්නේ ගයිඩ් එක යන්නේ වැඩේ වා සිංකරා නම් කොහොම වෙයිද ඔක සිංකරා තමයි ඔයිට වඩා ඔච්චර ඉන්නේ නැත්වත් ඉන්නේ අපිට නොටේෂන් ටික හරියට හදාගෙන මේ නේද මනෝජය තිබුණා නම් අපිට මොන යන්නේ මේ විස්තර මියුසික් පැත්තෙන් කොහමද මොනවාද ආ බලන්න තිබුණ පොඩි ට්‍රයි එකක් දීලා හොඳ ප්‍රතිචාර හම්බුනා ඔව් ඒ ගීතේ හරිය මේ ජයන්ත තමයි ලීව්වේ ඒක ගීතය ඉතින් ඒ වචන වලත් තියෙනවා මිනි ඒ කියන්නේ අපි හැමෝටම හැමෝගෙම අත්දැකීම් වලට යන්න පුළුවන් ගතියක් ඒ වචන වල ඉතින් ඒ නිසා මම හිතන මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන හැමෝම මට කතා කරලා ප්‍රවීණව පාව කතා කරලා කියනවා මේ මේ ගීතේ හොඳයි ලස්සනයි කියලා මට සුබපතනවා ඉතින් ඒ අතරම හොඳ නිර්මාණයක් මම හිතන්නේ ඒක බාචි තව කාරණයක් කියන්න ඕනේ මේ අපි ගරු සර්ප ගැන ජයන්ත චන්ද්‍රසිරි ඒ ඔක්කොම ගෙනල්ලා මේ මේ මැදිරියෙම චැටන් මියුසික් වැඩ සටහනක් අපි කරා එදා මම මේ කතාව කිව්වේ නෑ නමුත් මම අද ඒ කතාව කියන්න ඕනේ ඔයා ඉන්න තැන මේ දැන් සාමාන්‍යයෙන් අපි පූර්ව නිවේදනයක් දකින්න ට්‍රේලර් එකක් දකින්නවනේ ෆිල්ම් එක සම්බන්ධයෙන් ට්‍රේලර් එකක් තියෙනවා දැන් මේකේ නළුවා සහ කවි දෙන්න සම්බන්ධ කරලා ඔබේ ගීතයත් එක්ක පූර්ව නිවේදනයක් කරනවා අතන සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් අද ගන්නට ප්‍රබලම බලපෑම කරන්නේ බාචිගේ සහ සමිතගේ වොයිස් එක ඒ ගීතය තියෙන ෆිල්ම් එක මොකද්ද කියලා බලන්න මේ මේ සිනමා ශාලාවලට යන්න දක්වපු කැමැත්ත ප්‍රවණතාවය වැඩි ඉතින් අපේ පරම්පරාවේ සමාජිකෙක් විදිහට ඒ ගැන ගොඩක් සතුටුයි බාජි. Thank you. Right. ප්‍රේදවතුනි එන්චාන්ට් අපිත් එක්ක ඉන්නවා. එන්චාන්ට් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක්. මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වේ. Chat and Music. ऐसे के तो ना तो पिम एदा पिम कल ऐद केला मसीत है दुआ होरिन मसीत है दुआ होरिन ऐसे के तो ना तो पिम हेगुम एदा पिम कल ऐद कियला मसीत है दुआ होरिन मसीत है दुआ होरिन ऐसे के तुना मत गए
යලිදු ඇවිදි ඔබේ සෙනේ හස අරන් ඔබේ සෙනේ හස අරන් ඔබේ සෙනේ හස අරන් ඇසට ගැටුණා රුවක් මගේ සිත අරන් සදාමා ඔබේ ලෙසින් ඔබද මගේ සිත අරන් සදාමා ඔබේ ලෙසින් නමුත් එක් වෙනු කෙලෙස මිහිරි සොඳුර ඇත මග බලන් සොඳුර ඇත මග බලන් සොඳුර ඇත මග බලන් ඇසට ගැටුණා රුවක් උමතුවිය පෙම් හැඟුම් කෙදා පෙම් කළ ඇයද කියලා මසිත හෙඳුවා හොරින් මසිත හැඳුවා ඔරෙන් ඇසට ගැටුණා රුවක් උම්මතු විය පෙම් හැඟුම් එදා පෙම් කළ ඇයද කියලා මසිත හැඳුවා හොරෙන් මසිත හැඳුවා ඇසට ගැටුණා රුවක් මගේ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජී යකි කඳුළු පුන මිනී වලක මායට කර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන පපුුවට තද කරන්න සූකය දුකාවත් මට කොයි තරම් මම දාලයි නෙනෑ මගේ සුදුරත් කරන් මුල්ලති බැන්ද ආදරයක මීර දැන් අදරන මතක කෙරුවත් ඔයා හිතුවාද ඔබව මට අමතක වෙයි කියා අසරණ මං අමතක කෙරුවත් ඔයා හිතුවාද ඔබව මට අමතක වෙයි කියා එහෙම කළත් යම් කිසි දවසක මෙමා හමුවන්නේ ඔබට මේ මගේ මල කඳ තමා එහෙම කළොත් යම් කිසි දවසක මෙමා ඉනහේවි මෙමට මේ මුළු ලෝකය පවා සෝකය දුකාවත් මට කොයි තරම් මම ජාල යන්නේ නෑ මගේ සුදුරත්තරන් මුලදි බැන්ද ආදරයක මීර දැන් කුමරියෝ හිටියත් කොතරම් කැලේ
සැවම පරාදයි පැහැයට ඔය තොලේ මල් කුමරියෝ හිටියත් කොතරම් කැලේ ඒ සැවම පරාදයි පැහැයට ඔය තොලේ එක් වෙන්නට නොහැකි වුණොත් රන් කඳේ සැනසෙමු දෙන්න මං එක තැන එක මිනිවලේ එක් වෙන්නට නොහැකි වුණොත් රන් කඳේ සැනසෙමු දෙන්න මං එක තැන එක මිනිවලේ සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන් මුලදි බැඳ ආදරයක මීර දැන් සැනසීම සොයමි මගේ පපුවට තද කරන් සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන් දෑර ෆොටෝ හොයන වැඩේ නැගල ගියා. දැන් ඔක්කොම ස්මාර්ට් ෆෝන් ගත්ත ටක් ගාලා ඔක්කොම Google සර්ච් කරන්න ගත්තා මේ කොහෙද ඉන්නේ කොතින්ද මට රනිල් දෙන්න මට විතුරු. මේක මීට ලොකු කරන්න බෑ. අච්චර තමයි. මේ අර මොනේ මේ මොනේ දෙකම පෙන්නන්න ඕනේ නේ. මේ මොන කාලේද? 1966. මම එක සිලෙක් කරා ඒ ඒක ගොඩක් පෙන්නන්න. කොහේ එක මුතු ගාව. නෑ මුතු ගත්ත මුතු ගත්ත ඒක. මේක තියෙනවනේ මම හොයනකොට හිටවි. ඒ තියෙනවා. අයියෝ මන්නා නැති. ඕ නෝ. බවුණ කොහොමද පෙන්නන්න කට්ටියට? ඔයාද? ඔයා කියන්නේ. මෙන්න වාචි හොයාගත්ත එක. ඔක පෙන්නන්න ඔබ අන Google search කරලා search කළා. ඒ කොයි කාලේද? මේ කොයි කාලේද? ඒත් 60 මම මිස් ශ්‍රී ලංකා වුණාම 68. 1968. දැන් ඔය අද මේ අද කාලේ ওই තරඟ පැවැත්වෙන විදියට වඩා වෙනස්ද ඒ තරඟ පැවැත්වපු විදිය මොනවද සාමාන්‍යයෙන් අනේ ඔය මල්ලි හරීම වෙනස් කියන්නේ ඇත්තටම අපේ සිංහලකම ඇත්තටම තියෙන්න ඕනේ අනිත් එක කිසිම මේ මේ නෑනේ මොනවද ඒකට කියන්නේ ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව කිසිම දෙයක් නැතුව තමයි අපිව තෝරන්නේ ඇත්තටම මම මේකප් එකක්වත් දාන්න දන්නේ නැති කෙනෙක් ඒ කාලේ මේකප් එකක්වත් දන්නේ නැහැ ගැරපුවෙන් හැන්දෙන් කන්නවත් දන්නේ නැහැ ඒ කාලේ. ඒ ඔක්කොම පුරුදු කරලා තමයි මේ මිස් ශ්‍රී ලංකා තරඟෙට මිස් වර්ල්ඩ් ලන්ඩන් වලට ඇවිල්. ඉතින් මට ඇත්තරම මට ලොකු හීනයක් මිස් සිලෝන් එතකොට මිස් සිලෝන් වුණා කියන එක මන් දන්නේ මගේ දෙමව්පිය කැමති නැහැ උනේ නැහැ මේ තරඟෙට යනවට මං බැඳපු මහත්තයා ඒ කාලේ ඩේලි මිරර් පත්‍රයේ වැඩ කරා. ඒගොල්ලන් තමයි මේ කන්ටෙස්ට් එක ඕගනයිස් කරේ. ඉතින් ලස්සන මුහුණු තරමෙන් තමයි මම තේරුණේ. ඒ ලස්සන මුහුණු තරගෙන් තේරලා තමයි මේ මිස් සිලෝන් කියන. එතකොට සිනමාවට සම්බන්ධ වෙලා හිටියද නැද්ද? සිනමාවට සම්බන්ධ වෙලා දහසක් සිටිර චිත්‍රපටියේ මගේ පළවෙනි චිත්‍රපටිය. ඒකට මම සම්බන්ධ වෙලා හිටියා. ඒ වකවානුවේ මම චිත්‍රපටි 6ක රඟපෑවා. ඒ 6 රඟපාලා තමයි මේ තරගෙට සහභාගී වුනේ. අන්තරි මහත්මයා රඟපාපු පළවෙනි චිත්‍රපටිය මොකද? ඩොරන්ගේ සයනේ. ඒක රෙඩිකල් ප්‍රදර්ශන වල නෑ කලබල කාලේ 83 රිලීස් වුනේ. ඒක තමයි පළවෙනි චිත්‍රපටය ඩොරන්ගේ සයනේ. ඔය පාසලේ යම් යම් දේවල් කරලා ලබා ගන්න උරුව එතකොට වේදිකාව සිනමාව රූපాయని සම්බන්ධයෙන් උනන්දුව තමයි නළුව හදලා තියෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් එහෙම මොන හරි වැඩමුළු වලට සහභාගී වෙන්න ඒ කාලේ අවස්ථාවල් තිබුණද? එහෙම වැඩමුළු පවත්වපු අය කවුද? ඒ සමකාලීන ඒ බැච් වල හිටපු අය කවුද කියන එක පොඩ්ඩක් අපිට මතක් කරගන්න. මේමයි. එතකොට අපිට වැඩමුළු වලට සහභාගී වෙන්න හම්බුන්නේ නැහැ. නමුත් මම හෙන්රි ජයසේන ගාව තමයි මම එයාගේ නළු කෙල්ලේ තමයි මම හිටියේ. එතකොට අපිත් එක්ක හිටපු අය තමයි W ජයසිරිලා ඔය දැන් ඉන්න ජයලත් මනෝරත්න නිසංග දිද්දෙනිය සියලු දෙනා මේ මේගියම විඳායතුංගල සොමිරත් නායක සමකාලීන ශිල්පී ඉතින් හෙන්රි ජයසේනගෙන් තමයි මම ආවේ වේදිකාවට ඒ වගේ ඒ යුගයේදී බිහි වෙච්ච බොහෝ අය එක එක සුගතපාල සිල් වගේ ධර්මසිරි කවුද මේ මේ W ජයසිරිලා හැම ධර්මසිරි බණ්ඩාරනායකත් අපි සමකාලීනෙක් අපිත් එක්ක හිටියේ මේ දිනවල මම වෙනත් නාලිකාවක යන ටෙලි නාට්‍යයක වැඩ කරනවා මේ හඳ ඒක කියනවා ඊ වෙන්නේ නෝන මතකේ තියන් මාරු වෙන්නේ වෙනත් නාලිකාව මේ අර කලින් අපි රස විඳපු ගීතේ කවුද පද රචනය සංගීතය පද රචනය මමයි
සංගීත අධ්‍යක්ෂණයේ ලංකාවේ ප්‍රවීණ සංගීතවේදී සරත් දල්ලිස් මහත්මයා මේ ඉතින් මේ ගීතය හැබැයි මේ පොඩි සීන් එකක් තියෙනවා මගේ යාළුවෙකුට වෙච්ච සිදුවීම සත්‍ය සිදුවීම ඔව් සත්‍ය සිදුවීම වාඩ්ලාමු මේ දවසක් කොහොම අපි මොවගේ සාදයකදී හම්බෙච්ච වෙලාවේදී මේ මගේ හොඳ මිත්‍රයෙක් කිව්වා මේ මට මේ ගීතයක් හදා ගන්න ඕන පොඩි පොඩි මඩ වෙච්ච පොඩි සීන් එකක් තියෙනවා කියලා. ඉතින් ඔය කතාව තමයි කිව්වේ. එයාගේ ඉස්සර ආදරය කරපු යුවතිය කලහදම දෙන්න බැරි වුණා. ඉතින් ඒක කාලයට ගියා. ඊට පස්සේ වෙන කසාදයක් බැන්දා. ඊට පස්සේ ඒ යුවතිය වාගේ කෙනෙක් නැවත දවසක හමු වුණා. හමු වුණාට පස්සේ එයාගේ පස්සේ ගිහලා එයාටත් ආදරය කරන්න හිතුණා. හරි. ඊට පස්සේ ඉතින් ඒකත් පොඩ්ඩක් දුරු දිග යද්දී එයා එයාව කසාද බඳින්න මගේ මට්ටමට ආවා. ඉතින් ඒක කරන්න බෑ. මං කසාද බඳලානේ. කියලා ඉතින් ඔය විස්තරේ මයිත් එක්ක කිව්වා වාචි. කිව්වාම ඉතින් එයා කිව්වේ කාට හරි හොඳ දක්ෂ ගීත රචකයෙකුට කියලා. හොඳ ගායකයෙකුට කියලා මට මට මේක කියවපන් කියලා. මං ගෝ ආරයි මං කරන්නම් කියලා ඉල්ල ඇවිල්ලා මං ගෙදර ඇවිල්ලා වැඩේ සටහන් තුනේ ටිකක් දුර බෑරෝ හැටන් පැත්තේ. ඊට පස්සේ ඇවිල්ලා මේ මං ওই වචන ටික ලිව්වා ඉතින් ඇසට ගැටුණා අරුවක් උමතු විය පෙම් හැඟුම් එදා පෙම් කළ ඇයද කියලා මසිත හැඳුවා හොරේ වරින් වර්මා පෙළු පුරාතන පෙම් හැඟුම් එදා මතක යලිදු ඇවිදින ඔබේ සෙනෙහස අරන් ඒ කියන්නේ අලුත් එක්කන එදා ඔබද මගේ සිත අරන් සදාමා ඔබ ලෙසින් නමුත් එක්කිනු කෙලෙස මිහිරිය සොඳුර ඇත මග බණ දියලා සරත් ඇර ගිර සුව සරත් ඇ hina වෙලා නෑ මේ ඒ ටෙක්නික් එක මරුනේ නෑ ඒ යාළුවෙක්ගේ අදහස ඒ කියන්නේ තමන්ගේ අදහස එහෙම එලියට දාගෙන යාළුවගේ පිටින් දාලා කියනවා කියන්නේ මා වටනාවක් කියනවා නේද ඒක අපේ අපේ දැන් නෝනත් එහෙම සින්දු අහගෙන අහගෙන එනකොට නෑ නෑ අනේ අනේ ඕන මොකුත් හිතන්නේවා මේ මාත් යාළුවෙක්ගේ කක් බස් සොඳුර ඇතමක බලන්නේ එතන වැඩේ ෂේප් සොඳුර ඇතමක බලන්නේ මුහුත් කරන්න බෑ සොඳුර සාලවා ඉන්නවා කියලා උපක්‍රමශීලී යෙදුම් ඉතින් මේක වචන ටික අරන් ගිහින් සරත් අයට දුන්නාම සරත් අය වචන ටික බලලා මා අර වැඩනේ වා මරු සින්දුරේ ලියන්නේ කියලා අනේ බොහොම ලස්සන මෙලඩි ටිකක් දාලා දුන්නා. ඉතින් ඉතින් මේ දැන් මේ ITN එකේ චාට් ෂෝ එකේ මේ ඉදදර දින චාට් ෂෝ එකේ සින්දු විෂුවල් එකත් එක්කම යනවා. හරි. මගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. මයික් එක. ඒ වගේ විශේෂ ඉල්ලීම් මේ දිගටම තියෙනවා. නැහැ කොහෙන් කොහොම කොයි විදිහට යන්නේ කියලා. ආ මේ දැන් මේ පවුල් පිටින් ආපු අය ඉන්නේ වැඩසටහනට. හරිද? ඒ අය දැන් ඒ කියන්නේ අපේ දැන් වෘත්තීමය ගායකයෝ ඉන්නවනේ මනෝජය මෙතන. ඒ අයව මේ පොළඹවගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ගායනින් ඉවත් වෙන්නම්. අපි වාගේ ගීත වලට තමයි කැමති. අද මේ මිනිස්සුත් ඒවට රැවටිලා දැන් ඉන්නවා මන් දන්නේ. මේ ප්‍රශ්න කොහොමද අය එකමාරක් විතර යනකොට විසඳ ගන්න පුළුවන් වේද නැද්ද මම දන්නේ නැහැ. එහෙමත් එකඟතාවයක් තියෙනවා අපි බලමු නේද? ඈ කොහොම විසඳ ගන්න පුළුවන් වේද කියලා. මගේ ඉල්ලීම තමයි ශෂික පොඩ්ඩක් දෙන්න මේ එදා මෙදා අතුර මහාචාර්ය සංගීත නිපුන් සනන් අන්සිරි මහත්මයා ගායනා කරන ගීතයක් තමයි පද 4ක් විතර. Thank you. පද 4ක් විතර. එදා මෙදා තුර කඳුලත විර දැස් පියන් පතන් කවුලස ලේ කලගේ සෙනෙහසු සිනා පිරුරත දතුල බිය මිලාන වීගේ රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැනි පාට පුවා දැස නැහි බැඳ අවසන් ගමනට සඳුරේ මට නොකියනු ගිය ගුරුතුමානේ මයි ගුරුතුමා මේ අපේ මනෝජ් අයියා ඉතින් එක අපි අපේ මහාචාර්ය සංගීත නිපුන් සනන් අන්සිරි මගේ ගුරුතුමා ගාව ඒ ගීත ආශ්‍රමයේ තමයි අපි ජීවත් වුනේ. ඉතින් අවුරුදු දැන් හිතන්නේ අවුරුදු 30කට වැඩි කාලයක්. ඉතින් සනස් සර් ගාව මනකන්දි අක්කා ආදරණීය දුව අනුරාධන දුව මනෝජ් අයියා නිරංජලා අක්කලා නිර්මලා අක්කලා මේ හැමෝම බොහොම මේ පවුලේ හිතවතෙක් බවට පත් වෙලා ඉතින් බොහොම මගේ දැන් මම ඉතින් හැමදෙස්සෙම ආදරය කරන්නේ මගේ තාත්තා වගේ තමයි සනස්සව ඔව් මේ මහාචාර්යතුමාගේ මොන හරි දෝෂ ආරෝපණයක් ආවොත් මස්සිනයි ගෝලයා බේර ගන්න ඕනේ නෑ නෑ කවදාවත් නෑ සනස්සගේ වැඩක් තියෙනවා සනස්ස දැන් කොහේ හරි
මොනවා හෝ බෙඩින් එකක් වෙන්න පුළුවන් වෙන මොනහරි සාදයක් වෙන්න පුළුවන් අපි සර්ගාව ඉන්නවා නම් අපි සින්දු කියන්න බෑ වෙන කාගේවත් කියලා අනිවාර්යයෙන්ම සර්ගේ සින්දු තමයි කියන්න බාචි ආපු කියලාත් එනවා මල්ලි මං අර සින්දු කිව්වේ නෑ කියලා එතකොට ඒක කියන්න කියලා තමයි සර් කියන්නේ වගේ හරි බොහොම අභියාජයි ඇතින් නම් අපිට සර් ඉන්න තැනදී සනන්නාන්සිරි මහතාගේම ගීත තමයි අනිත් ගෝලියෝ ටික ඔක්කොම කියන්නේ අපි සුනිල් අමරසිංහ සර්ලා ඔය කමවු සුදන නේද මනුජයි බාචි මේ ගොඩක් කලකට චැටන් මියුසික් වැඩසටහනට බාචි සහභාගී වෙනකොට අපේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙනවා බාචිගේ ගීත රස විඳිනවා වගේම බාචිගේත් හොඳ ගීත එකතුවක් තියෙනවා දැන් ඔය අපි ගරසර්ප චිත්‍රපටයේ ගීත ගැන කතා කරා වගේම බාචිගේත් පහුගිය කාලේ එළියට ආපු හොඳ ගීත කීපයක්ම තියෙනවා අපි ඒවත් රසවින්දන කුමාර වෙලාව හොයාගනිමු නමුත් ඒ අතර ඔබ මේ මැදිරියේදීම බොහෝ දිනකගේ අවධානයට ලක් වුණා වෙනස් ආකාරයකින් පණ්ඩිත අමරදේවයන්ගේ ගීත ගායනා කළා. ඔබ හැමදෙස්සම බොහොම ගෞරවපූර්වක තමයි ඒක කිව්වේ මේ අමරදේව මාස්ටර්ගේ ගීතයක් ගායනා කරලා ලැබීමම මේ විදියට වාසනාවක් විදියට. ඔබ ඒ ගෞරවය නිරන්තරයෙන් තිබුණා. ඒක කොහේ හරි තැනක ඉන්න තැනක ඉඳන් ඔබ වගේ තරුණ අයට ආශිර්වාද කරනවා ඇති. මම මොකක්ද ගීතය කියලා කියන්නේ නැහැ. ඒ නිදහස භාචිත තියෙනවා. පොඩි කොටසක්. ගිමන් හරින දියඹ දිගේ සුසු හෙලන විරලයි මේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සද ආදරෙන් අහස පුරා හිත් දැහනේ වෙලි තිබුණු නෙත් දැලේ ගලා හැලුම් මියදෙන්නට බලා ඉඳපු ආදර කියාදුන්නු ආදරයද මේ අමරදේව මහත්මයා ඇරෙන්න ඔබේ දෙවෙනි කැමැත්ත ශිල්පියා කවුද සමහරට ඔබට නිතර අහුණු ගීතයක් පොඩි ගානක් පුළුවන් අතරම දැන් එක ගායන ශිල්පියෙක් අරගෙන තවත් ගායන ශිල්පියෙක් ගාවට යනකොට සම කරන්න බෑ කවදාවත්. ඒ කියන්නේ දැන් මම ප්‍රිය කරන කෙනා මම ප්‍රිය කරනවා. ඊට අමතරව අපිට තව කෙනෙක්ව සම කරන්න බෑ. මෙයා ඊට වඩා හොඳයිද නරකයිද කියලා. මොකද ඒ හැම කෙනෙක්ගේම ඇතුලේ තියෙනවා ඔවුන්ටම ආවේනික වෙච්ච කලා කියන්නේ කලාවක්. ඒ නිසා එහෙම එක්කෙනෙක් කියලා නෑ මම ගොඩක් වෙලා මේ අමරදේව මහත්මයාට ගරු කරන්නේ ඔහුව මම S2කින් දැකලා තියෙනවා. ඔහු ඔහුගේ හැසිරීම අනිතක ඔහු ගීතයක් ගායනා කරනකොට ඒ ගීතයට දෙන පණ ඒ වෙනුවෙන් එයාගේ මුළු ජීවිතෙම කැප කරනවා එයා. ඒ වගේ ලොකු කියන්නේ මම හිතන්නේ ඒ වගේ අය ආයේ බිහි වෙන එකක් නැහැ මේ ලෝකේ. කියන්නේ ඒ තරම් සංගමයක් තියෙනවා ගීතයක් ඇතුළට ගන්න. ඉතින් ඒ ඇරුණකොට වික්ටර් රත්නායක මහත්මයා තව ගොඩාක් අය ඊට පස්සේ ගොඩාක් ඊට කලින් හිටපු කට්ටිය නම් ගොඩාක් ඉන්නවා. ඉතින් ලංකාවේ ඉතින් මම නම් ඉතින් මම දෙයක් ඉගෙන ගත්තා නංගු හුදියා බලාගෙන ඉගෙන ගත්තා. ඔහු ගායනා කරන හැටි බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හිතනවා මගේ හරිම ගුරුවරයා ඔහු තමයි. හැබැයි ඔහු මං ගාවට එකපාරක් දෙපාරක් විතර කතා බහ කරලා තියෙන්නේ. එකපාරක් මගේ ගීතයකට ඔහු නැගිටලා අප්පුඩියක් ගැහුවා. ඒ කියන්නේ අනිත් කවුරුත් අප්පුඩි ගහන්න අප්පුඩියක්වත් ගහන්න මූඩ් එක නෙමෙයි හිටියේ. ඔහු නැගිටලා අප්පුඩියක් ගැහුවා. ඒ කියන්නේ ඒ තරම්ම නිහතමානී කෙනෙක්ගේ පුංචි හෝ දක්ෂතාවයකට පුදුමාකාර විදියට යා මේ අගය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔහු වැඳුම් පිදුම් කරන්න ඕන කෙනෙක් කියලා මම හිතන්නේ ලංකාවේ ඉන්න අපි අපේ ලංකාවේ සංගීතය අපේ ලංකාවේ ගීතය ලෝකේ මාර තැනකට ගිහිල්ලා තියලා තියෙනවා යා. ඒක මම හිතන්නේ පිටරටක කෙනෙක් ඉන්දියාවේ හරි කෙනෙක් දැක්කොත් ඒක පුදුමාකාර විදියට ඒක පුදුම රසක් තියෙනවා ඒක. ඉතින් රස දන්න කෙනා දන්නවා අමරදේව මහත්මයා කියන කවුද කියලා. ඉතින් අනිත් අය ඔක්කොම එක එක රස තියෙන ගායකවන් ඉන්න ඔවුන් ඔක්කොම රස විඳිනවා. මේ මුතුගේ එහෙම කැමති ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඉන්නවද? ගොඩක් අතර විශේෂිත එක්කෙනෙක් ශිල්පියෙක් හෝ ශිල්පිනියක්?
සුජාතත් නායක මහත්මිය දාසයි මම ගොඩක්ම ගායනයේ පැත්තෙන් මේ ගායකයන්ගේ මම එච් ආර් ජෝතිපාල මහත්මයා මිල්ටන් පෙරේරා මහත්මිය බලන් තාස දැන් තුන්දෙනෙක් ඉන්නවා ඔය තුන්දෙනා එක්කෙනෙක් තෝරගන්න 14ක් කියන මොනවාද කැමති ගීතයක එක සුජාතත් නායක මහත්මියගේ නැත්නම් එච් ආර් ජෝතිපාල මහත්මියගේ එහෙම නැත්නම් මිල්ටන් පෙරේරා මහත්මියගේ 14යි මතක තියෙන්න තොර වෙයි 14 සජිනි දාඩියම දානවනේ ඔබ මෙතන තේදි කියලා නිකන් සූදානම් තජ්මහලක් 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 තනවන් නෙමෙයිමට උපිසිනි හසට හිමි හිස්සහසේ මේ සියල්ලක්ම මේ 100% ලයිව් මේ කිසිම දෙයක් කලින් කියලා දැනුවත් කළා මෙහෙම දෙයක් කරනවා ඒකට සූදානම් වෙන්න කියලා කරන දේවල් නෙමෙයි මේවා මේ කිසියම් ආකාරයක සොර එහෙම එහෙ ගියා නම් ඒ සියල්ලක්ම සජීවී බව තුල ඇති වෙන දේවල් මේ අයිට බොහොම හොඳින් ගායනා කිරීමේ හැකියාව තිබුණ සියලුම දෙනාට ඉතින් ඒ හැකියාව නිසාම තමයි අපි මේ මැදිරියට කැඳවන්නේ ගීත ගායනා කරන්න කතා බහ කරන්න එකතු කරගන්නේ හැබැයි මේ අවස්ථාවන් හැමතිස්සම යමු වෙන්නේ බොහොම අහමු විදියට ඉවිරල විදියට ඒ අය සූදානම් වෙලා ආපු ගීත සම්පූර්ණම ගායනා කරනවා හැබැයි මේවා නිකන් අපි හිතලා අපි අනුමාන කරනවා මේ හඬවල් මේ අයට ගැළපෙනවා ඇති මේ වගේ නිදහසක් දුන්නම මේ අයට ගායනා කරන විදිය ටිකක් වෙනස් වෙනවා ඇති ඉතින් ඒ වගේ උපකල්පන බොහොම ස්තුතියි බාජි ඔබට සහ මුතු දෙදෙනාටම සජිනි බය වෙන්න බෑ මම දැම්ම ඔබත්තර හැරෙන්නේ නැහැ හරිද හරණ ඉඩ තියෙනවා කියන එක ඒ අනුව පොඩි අවබෝධයකින් එන්න. එන්චාන්ට අපිත් එක්ක ඉන්නවා. එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞෂත්වයට ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාමයක්. ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික්. Oh, oh, oh.
ආදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසුමක තියලා වේදනා හිතේ තියා රෑ පුරා සාගරේ හයිදන් ආදරේ කළා නිම්හිම් නෝ ආදරේ හින සිතුවම් කළා හැකුම් පහසින් රහසක් කීවා හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා වන්නද ආදරේ සුසුමක තියලා සංගීතයේ මේ සින්දු කියන්නේ දයෝපගත සිද්ධියක් නානේ එයා ඉද්දි මම මාණික වේවලනෝ වේවලනෝ වගේ මම කියාගෙන බැරි වෙයිද thank you very much මේ සදාන ස්මරණීය දවසක් ඔව් අනිවාර්යයෙන් වාචික යුග ගීතයක් ගන්න මේ වාචී වගේ දැන් ආගේ අලුත් ගීත කීපයක්ම මේ දැන් කොහොම හරි ඉල්ලලා දෙන්න කියලා තියෙනවා සම්පූර්ණ ගීතන වුණත් අපි පොඩි පොඩි කොටස් හරි උත්සාහයක දෙමු ඒ අතරේ අපි ආපහු පූරි ගැන කතා කරන්න ඕනේ पूरी नाट्य पूरी तरमटम मे कथा पवत्वागन सुधा तम वेदगत कार्यभार रंगन शिल्पी एक्की लमा नल्वेक्की माट मेतकालीन लंकावे रूपवाहिनी नाट्य निर्माण तुल शिष्य पोडिल दकीन भावित आकार अतर मे वत्तक हदन लमेक माट माट होयागत कऊद मेनकाद नंग स्वामपुरुषद मल्लिकनेट හරි ම ලස්සන්ට යකලා මේ මේ විශේෂයෙන් වැඩිම තිබ්බේ මේනකා එක්ක එයත් එක්ක ගනුදෙනු කරනකොට මට තේරුන දෙයක් තමයි යා මේ අර අපේ වැඩිහිටි නළුවන්ට කියනකොට මොකක් හරි ඒගොල්ලන් එක්ක ගනුදෙනු කරනකොට ඒගොල්ලෝ ඒකට මොන හරි දානවනේ හැබැයි මෙයාට අර කියන දේ අර මැටි ගුලියක් වගේ හින්දා ඒක ටක් ගලලා යතේ මේ අපිට ඕනේ තරම් ගන්න ලේසියාව ඒක තමයි යාකට තියෙන දක්ෂතාවය මනාවින්ගේ දැන් මේ කතා බහ යන අතරතුර අපිට නැවතත් පූරි නාට්‍ය පොඩි කොටසක් බලන්න පුළුවන් සෙනසුරාදා සායිරදා රෑ 8ට පූරි ස්වාධන රූපවාහිනී සේමික උඹ කවද පූරි වැහැංගුවේ ඔබට පිස්සුද
උඹනේ පූරගේ පස්සෙන් ආවේ. දැන් ඉතින් ඒකේ හොයලා දීපන්. මොකද මම මට කෑ ගහන්නේ? උඹ තමයි ඒකේ ඉස්සුවේ. උඹ ගහන උසලා පොළවේ. ගහපන් බලන්න. පූරිට මොනාහරි වෙලා තිබුණොත් මං උඹේ ගරාජ් එකම ගිනි තියනවා. අරයියා ඒ කොල්ලගේ අක්කනයිද කමනි කියන්නේ ඒක මොකක් කර බයිලයක් ගහයි ධාරිය ගැන පිස්සුද බං බලන වැඩිය මට කමනිය විශ්වාසයි කමියෝ කෙල්ලේ පූරි නාට්‍ය මියුසික් රූකාන්ත මුණතිලක මහත්මයාට බාර දෙනවා කියන අදහස කාගෙද? නෑ අත්‍තර මේක ඒක නම් විශේෂයෙන් කරන්නේ මගේ මම පොඩි කාලේ ඉඳලා මාරි මාස මගේ ලෙජන් කෙනෙක්. ඒ වගේ විශේෂ දෙයක් කරනවා තාමත් මම රූකාන්තය මෙහෙම දැකලා නැහැ. දැකලා නැහැ. හම්බෙලා නැහැ. රූකාන්තය එතකොට හිටියේ ඇමරිකාවේ. හිටියේ දැන් ලංකාවේ ඉන්න ඇමරිකාවේ හිටියේ දැන් මේ අද නෑ හම්බෙනවා. අද හම්බෙනවා. මොනවාද මේ ඊට පස්සේ මං රයිනිගේ හස්බන්ඩ් මගේ යාළුවෙක්. ඇසි මං රයින්ගේ හස්බන්ඩ් කිව්වා මට කොහොම හරි වෙලා දෙනවා මට උමනා තිබ්බේ අයියට කියලා සින්දු විතරක් කරගන්න චන්ද්‍රල එකක් අර කියලා සිංග කරගන්න චන්ද්‍රල එකක් සිංගලේ මනාද ඊට පස්සේ මම රුකන්තය කතා කරනකොට මල්ලි මට විෂුවල් ටිකක් කියවහන්කෝ කියලා කිව්වා එහෙම කිව්ව මට විෂුවල් ටික යවුවාම කාටද මියුසික් කරන්න දෙන්නේ කිව්වා මගේ වගේ ෆස්ට් රෙඩි මට ආසයි ඉතින් අයියට කරගන්න කොහොමද ඉතින් කරගන්න රුකන්තය බජට් එක මොනවගේද කියලා මං එහෙම කිව්වා බජට් එක පස්සේ ඉතින් මට විෂුවල් ටික කියවහන්කෝ කිව්වා මට එපිසෝඩ් මියුසික් කරලා කිව්වා කල්ලා කිව්වා මම මුදල මොකක්ද කියලා ඇහුවා. පළවෙනි වැඩේනේ ඔක බජට් එක මොන විදියට තියනවද මට මේ ස්ටුඩියෝ එකට දෙන්න කීයක් හරි වහන් කිව්වා. එච්චරයි කිව්වේ. ඒක තමයි මේක මගේ සමහරට මගේ වාසනාවක් වෙන්න ඕනේ. මොකද රුකන්ද අවුරුදු ගානකට පස්සේ ඩ්‍රාමයක් කළේ කියලා කිව්වා. අක්කා අවුරුදු 12ක් විතර පස්සේ සිංහලේ ඩ්‍රාම එක. ආ ඒක විශේෂයක් මොකද මේ දැකලා අපිට පරණ මේ ටෙලිනාට්‍ය පසුබිම්ගීත තමයි තාමත් මේ චන්ද්‍රලේඛමත් මේකේ මතකයේ තියෙන්නේ. ඒතර මේක ලොකු වෙනසක් ඒ වොයිස් එක පාවිච්චි කරපු එකත්. අනිත් එක මට නිලන්ති මහත්මිය කියන්නේ මේ මේ නාට්‍යයේ බලනකොට තේරෙන විශේෂත්වයක් තමයි රනිල් මොකක්කෝ ක්‍රමයකින් අපේ ජ්‍යෙෂ්ඨ නළු නිලියන් පිරිසක් මේ නාට්‍යයට සම්බන්ධ කරගෙන තිබෙනවා. දැන් ඔබතුමියා ගැන අපි කතා කරනා වගේම ලුෂන් බුලත්සිංහල එතකොට අමරසිරි කලංසූරිය වගේ මේ ජ්‍යෙෂ්ඨයින් ඒ අයගේ කාර්යභාරය මේ නිර්මාණයේ සාර්ථකත්වයට කොයි විදිහට බලපාලා තියෙනවද? ඇත්තටම ඉෂාන් මං හිතන විදිහට කලන් අයියා මේ නිර්මාණයට පුදුම දායකත්වයක් දීලා තියෙනවා. ඇත්තටම මං හිතන විදිහට ලෙඩ ගාන හිටියේ ඒ වුණාට මං හිතන විදිහට රනිල් මල්ලි මේනකයි නිසායි මං හිතන පුදුම විදිහට දායකත්වයක් දීලා තියෙනවා. මං ඒකට ගරු කරනවා. කලන් අයට මාත් එක්කත් මං හිතන විදිහට මුල් කාලේ චිත්‍රපටයක රඟපෑවා. තාමත් එයාට ඒ ශක්තිය තියෙනවා මොකක් හරි දෙයකට නිර්මාණයකට දායකත්වය දෙන්න. ඒ වගේම ලූෂන් අයියත් මං එයාත් එක්කත් රඟපාලා තියෙනවා. ඇත්තටම පුදුම දක්ෂ නළුවෝ දෙන්නේ ක්ලීටස් මෙන්ඩිස් මාත් එක්ක රඟපානා තියෙනවා. මම හිතන විදිහට මට මේ තුන්දෙනාත් එක්කම කාලයකට පස්සේ සම්බන්ධ වෙච්ච නිර්මාණයක් තමයි මේ පූරි. මං හදවතින්ම මං හරියටම සන්තෝෂ වෙනවා සහ සාර්ථකත්වය ඒක ඇත්තටම හිමම තියෙනවා. සජිනී මේ සජිනීගම කියලා ගීත නිර්මාණ දැනට කීයක් නිර්මාණය කරගෙන තියෙනවද? දැනට තුනක් කරලා තියෙනවා. කවුද ඒවට ගීපද රචනයෙන් සංගීතය පැත්තෙන් සම්බන්ධ වෙන්නේ? සින්දු දෙකකටම සංගීතය කරේ ප්‍රියන්ත නාවලගේ අය. ලිරික්ස් කරේ ශිහාන් ගල්හිටියව අය. තව එකක් කරා ඩුවෙට් එකක් ජනත් එක්ක. ඒකේ සඳුන් පෙරේරා තමයි ලිරික්ස්. මියුසික් කරේ රවීන්ද්‍ර ශ්‍රීනාත්. මතකයි ඔක්කොම නේ. ඔය ගීත තුනෙන් එක ගීතක පොඩි කොටසක් අහන්න පුළුවන්. ඒකද අතවර ගන්න. මගේ පළවෙනි සින්දුව ලස්සන ජීවිතේ කොඩ කරමේ වුණද මොනවද නෑ නිකන් ලස්සන ජීවිතේ තව ලස්සන වේනම් ඔබ නිසාමයි දුටු හැම සිහිනයේ රුවම වෙන පාරන්
Obani samai, obani samai, obani samai. Adara yendraka kannam deviya pura. සංගීතයත් එක්ක අහන්න දෙන්න නම් මේක වටිනාකම් වැඩි නමුත් අපි බලමු වෙන දවසක අද නෙමෙයි ඈ මේ මොකද කියන්නේ කෙටි විරාමයකට ගිහිල්ලා අපි එන්නද නැත්නම් දෙකටම අපි කතා කරන්නේ කෙටි විරාමයක් ආ ගීතයකට ගිහිල්ලා ඊට පස්සේ විරාමයක් ලබා ගන්නවා එන්න අපිත් එක්ක මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙන චැට් මෑන් මියුසික් Sendai kalu galal elin vit sene asadelunu nivesa soyami obe sinasand mandalamu aven jeevitaye duk vehesa nivagami sendai kalu galal kadalaka unum katiyun ama soy din atu pelhev asran uda mat ob pamnai mat kat ho sen sum din dinne sende kalu gala halin mit sene asadelluno nivesa soyami obe sinasand madalamu aven jeevitaye duk vehesa nivagami sende kaluvera gana දෙන නොවහා තරග කරන්නට හෙට අලුයම යනි ඉපදිය යුතුයි ඔබෙන් දුරු සිටිනා හැම මොහොතේ ඔබේ හදට වැඩියෙන් තවනම් මේ සෙන්දෙන් කලුවෙන් ගලා හැලෙන විට sene asadelluno nivesa soyami obe sinasand mandalamu aven jeevitaye duk vehesa nivagami sende kaluve gala
ඉල්ලනෝගේලක ආදරේනේ හැබැයි සින්දුවක් එහෙම රික්වෙස්ට් කරන්න පුළුවන් නේ බාජි. දැන් ඒක ගොඩක් අය දැන් ෆෑන්ලාවගේ දැන් උත්සාහ කරා බාජි ලවගේ ගීත දෙකක් තියෙනවා නේ. ඔයා මතක් කරනවද ඒ මොකද්ද කියලා ඉස්සලා දැන් මයික් එක දෙන්න බාජි. මොකද්ද? පළවෙනි එක මොකද්ද? සීකාරි. සීකාරි. ඔව් අනිත් එක. සීකාරි ඉස්සලා අනිත් එක. අනිත් එක. ස්ලෝ එක. පොඩි කොටස. Be mine. Kese annadama oya dasin venvila gatama vindina sihine nasima nuraginne ai aluhila kohe annadama oya dasin denmidila kese annadama oya dasin නටන්න සූදානම ඉන්න කට්ටියට හරි අමාරු නා නේද? දැස්සිලා එන පිළිවෙලට ආ රයිට් අපිට වැඩි වෙලාවක් නැහැ ඒක උතුනේ මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. චැට් ඇන් මියුසික් නම් සුසුම් හෙලා ඉන්නම් අයිනේ ඉතන්නේ පාවෙලා යන්නේ වත බලා එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයිනේ ඉතන්නේ පාවෙලා ඉන්නේ පිටුපාලා කිමදුරක් දෙන්නේ ඇයිද
දැන් එපා වෙලා යන්නේවත බලා එහෙනම් සුසුම් වෙලා ඉන්නම් අයින් වෙලා ඇයි දැන් එපා වෙලා කලුගල් කැට සොයලා බිඳලා රවටිලා මොට දොරත්තරනේ මලි මුතු යයි කියලා කලුගල් කැට සොයලා බිඳලා රවටිලා මොට දොරත්තරනේ ඔබටයි මගේ ආලේ කියමින් නුන් කාලේ අමතක උන්නලි වෙලා යන්නේ ඉවත බලා එහෙනම් සුසුම් වෙලා ඉන්නම් අයිනේ දැන් එපා වෙලා යන්නේ ඉවත බලා එහෙනම් සුසුම් වෙලා ඉන්නම් අයිනේ දැන් එපා වෙලා Thank you.
අපි දහනම්වෙනිදර හම්බුණා විසිවෙනිදා උදාවත් එක්ක අපිට දැන් ඔබෙන් සමුගන්න සිද්ධ වෙනවා අපිට හරියටම ඉතාලියේ සිට ඔබට ගෙනෙන චැටන් මියුසික් දෙවන අත්දැකීමට තිබෙන තව පැයක් කිහිපයයි ඔබේ සහභාගීත්වය තහවුරු කරගන්න දුරකථන මාර්ග දෙකක් තිබෙනවා කතා කරලා බලන්න ශ්‍රියානි පෙරේරා මහත්මියට 02 39 320 623 20 76 එහෙම නැත්නම් කතා කරන්න සුදත් රෝහණ මහතාට 02 39 327 89 64 323 අපට අනුග්‍රහය ලබා දෙන්නේ සත්‍ර මියුසික් ඇකඩමි මිලානෝ ඔබ එන්න ඕනේ තව පැය කිහිපයකින් රෝමේ රතුපල්ලි ශාලාවට ඉතාලි ඉතාලිය පැවැත්වෙන අවසන් චැටන් මියුසික් වැඩසටහන අපි රෝමේ සහ මිලානෝ වල තමයි වැඩසටහන දෙකක් කරන්නට පිටත් වෙලා ආවේ ඒ අනුව අපි රෝමේ වැඩසටහන සඳහා දැන් 21 සූදානමින් සිටින්නේ අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ රසස්වාදය විඳින්නට සූදානමින් ප්‍රේතවතුනි අදත් සුපුරුදු මියසි මඩුල්ල පය දෙකක් අපිත් එක්ක හිටියා සංගීතයේ මෙහෙයවීම තබ්ලා සප් පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස් ඩොලක් දින තරුච්ච ඔක්ටෆැඩ් සුජීව දිසානායක සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් උපාලි සන්නස්ගල වයලින් දිනේෂ් බෝගඩ විදුලියෝගන් ශෂික අතපත්තු සමගන්න වෙලාවේ පූරි පූරි වලින් පස්සේ මේනක මොනවාද බාරගත වැඩ සහ ඉස්සරහට මොනවාද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පූරි ඔයා ගියා රඟපෑම් පැත්තෙන් ඔව් රඟපෑම් පැත්තෙන් තව නාට්‍ය තුනක් විකාශය වෙනවා හතරක් ඒක වැඩ කටයුතුත් එක්ක තව අලුත් නිර්මාණයකට ලැබිලා තියෙනවා සහ අපේ තව පොඩි තව හීනයක් තියෙනවා නිර්මාණ පැත්තකින් තව ලස්සන කතාවකට යන්න අලුත් බැඳපු ජෝඩුවකට කොච්චර හීන තියෙනවද මේනකා ජීවිතේ ඔව් ඒක තියෙන ජීවිතේ කලාව පැත්තෙන් ඇත්තටම තවත් ඉතින් හීනයක් තමයි පූරි වගේ තවත් හීනයක් තියෙනවා මට පුළුවන් උපරිමය සහයෝගේ සාමි පුරුෂයට දෙනවා ඒකෙත් ඉතින් පූරි වගේ ලස්සන වැඩක් කරන්න තව ටික දවසකින් බලාපොරොත්තු වෙනවා මොකද්ද ඔයාගේ ඩ්‍රීම් එක ෆිල්ම් එක ඩිරෙක්ට් කිරීම රයිට් අපි සමු ගන්නවා අපි අවසන් ගීතය මේ පල්ලෙයා ඉඳලා ගායනා කරන්නට ඔබට ආරාධනා කරනවා නිමලන්ත්‍රී මහත්මයා අපි නැවත හමු වෙමු තව තව නිර්මාණ වලට සම්බන්ධ වෙන්නට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මයික් එක ගල් අපි අන්තිම ගීතය ගායනා කරන්න පල්ලෙයාට එන්න බොහොම ස්තුතියි ඔබතුමියට ස්තුතියි කයි මනුබුරෝ දරුව බලන්න ළඟදී යනවයි ඔව් දෙසැම්බර් මාසේ යන්න ඉන්නවා මුරි වැඩ කටයුතු ඉවරනාට පස්සේ නැත්තම් පවුනේ මේ අමාරු දාන්න බෑනේ බොහොම ස්තුතියි සිංදු කියන්න බෑ කියන ප්‍රතික්ෂේප කරේ අන්තිම ගීතයට විශේෂණ අර්ථනයක් ඉදිරිපත් කරනවා කියන නිසා මගේ යුතුයකමක් දැන් මේ අවස්ථාව ඔයාවගෙන අර්ථන දැන් අතන ඉවරයි ඩාන්සින් වැඩ ඔක්කොම නෑ නෑ ක්ලාස් එක කරන සෙනසුරාදා දිවිත දවස් දෙකේම කඩවතයි ගල් කිස්සෙයි ඒ දෙක ඉතින් යනවා හරි එනවා අන්තිම මම මෙහෙම වැඩක් කළ දෙන්න පුහුණු අධීක්ෂණය නිලන්ද විජේසිංහ මැතිණියගේ එතකොට සජිනී ප්‍රනාන්දු අවසන් ගීතය ගායනා කරන්න පුරොන්දු වෙලා තියෙනවා බාජිල් අපිට දෙන්න පොඩ සයිස පොඩ දෙන්න රටටලා බලාගෙන පොඩියක් ගාගෙන ඉන්න. එතකොට අන්තිම මාත්මය අපි මේ වැඩේ කරමු. හරි. ඔයා සහ මුතු තරංග විශේෂයෙන්ම මුතුටත් ලොකු වුණා. සේ නිලුපුලි. සේ නිලුපුලි. මම නටවන්න. මට අවශ්‍ය නංගු නටන්න. ඔය නංගු අක්ක දෙන්නම නටන්නකෝ අපි බලන් ඉන්න. අපිට අවශ්‍යයි ඔයගොල්ලෝ නටන්න. බාජියා අපි ගොඩාක්ම සන්තෝෂ වෙන්නේ ඔබේ හඬ පිළිබඳව මොකද මහ විශාල හඬ පෞරුෂයන් පිළිබඳව අතීතයේ කතා කරපු අපිට අපේ પરම්පරාවේ එහෙම ආඩම්බර වෙන කෙනෙක් ඉන්නවා කියන එක සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් කිසිම වෙලාවක ඔබ
අවතක් සේරු නොකළ යුතු ගණයේ විශිෂ්ට ගායකයෙක්. ඒක අපි දන්නවා ඔබ මේ විටින් විට ඔප්පු කරන්නේ ඔබට තිබෙන දක්ෂතාවය මං දන්නවා වාචි පුද්ගලිකව දන්න කෙනෙක් විදිහට මීට වඩා තව ගොඩාක් වේරියේෂන් වාචි ගාව තියෙනවා අපි ඒවත් මෙහෙම මීට එළියට ගමු right බොහොම සුදී මුතු thank you very much අපි මගේ මං හැමදාම ඔයාලට තියෙන අර විරෝධාකල්පය අදත් ඒක මං පළ කරන්න ඕනේ මොකෝ හේතුව ඔයා දැන් එක්කෝ ඇත්තටම කම්මැලි හිතලා මේ වැඩ කරන එකෙන් අයින් වෙන්න ඔයාගේ මොකක්ද සූදානමක් තියෙනවා මේ එහෙම නැත්තම් ඔයා මේ ගායනය සම්බන්ධයෙන් දැන් විශේෂ උනන්දුවෙන් රඟපෑම කියන එක ටිකින් ටික දැන් ඔයාට ඈත් වෙලා තියෙනවා අර පළවෙනි දවසේ හම් වෙනකොට දෙවෙනි දවසේ හම් වෙනකොට සාහන ඈතර ගියන තර මම හිතන ඊට වඩා ඔයාට රඟපෑම පැත්තම දෙයක් කරන්න පුළුවන් right බලමු ඉස්සරහට හරි ජයවා පැපුවා මම එන්න මයික් ටික ගලවන ඔපැති කට පල්ලට එන්න පුළුවන් ඊට පස්සේ නත්තල් පප්පු වගේ එන්චාන්ට බෙදෙනවා බෙදෙනවා ඉවර යන්නේ සජිනී බොහොම ස්තුතියි දැන් ඔයා මේ කතාර වල නෙමෙයි ලංකාවේ ඉන්නේ නේ right ජයවා හොඳ නිර්මාණ ටිකක් කරන්න අන්තිම ගීතය ගායනා කරන්න වෙන්නේ වාට බොහොම ස්තුතියි මදිතුමනි බොහොම ස්තුතියි අපි ආපු දවසක හම්බ වෙනවා එන්න පල්ලෙහාට අපි මේ සිමෙන්ඩ්ල සමගින් සමු ගන්නවා එමුනම් දැන් අපි ලබන සිකුරාද නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නකොට මම අත්‍තරම මේ මේනකාගේ ටැග් එක නටල ඉවරලා නැටුවෙන් පස්සේ දෙන්න කියලා ඉතින් හිටියේ කමන්නේ නැහැ අනේ මම එහෙම මතක් කරන්න ඕද ඔයාලා thank you අපි ආපහු හම්බෙමු පුරිට සමු දෙනවා එන්න ඔක්කොම පල්ලෙහාට අපි විසර යනවා ලබන සිකුරාදා ආපහු රෑ 10 අමාරට හමු වෙන බලාපොරොත්තු වෙයි මේ ශ්‍රී ලාංකේයෙන් පල්ලෙහාට ඉන්නේ මම අන්තිමට කියන්නද මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි Check them out.